සුබ දවසක්. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ මේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් සම්බන්ධව. ඒ ප්‍රශ්නේ මොකද්ද? මේ අදි රුධිර පීඩනයට බෙහෙත් ගන්න උදවිය. අහනවා මේ කවද්ද මේ බෙහෙත් නවත්ත ගන්න පුළුවන්? මේ බෙහෙත් හැමදාම ගන්න ඕන වෙයිද කියලා. නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක්. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. අධි රුධිර පීඩනය කියන එක අපි කලින් විස්තර කරලා තියෙනවා මොකද්ද කියන එක. අධි රුධිර පීඩනය කියලා කියන්නේ හෘද වස්තුවේ තියෙන ඕන ප්‍රෙෂර් එකට වැඩි ප්‍රෙෂර් එකක් මේ සිරුරට ලබා දෙන එක. ඉතින් ඒකේ තියෙන ඕන ගාණක් තියෙනවා. මම ඒක විස්තර කරලා තියෙනවා මේ කලින්. අපි දන්නවා නිරෝගී පුද්ගලයෙකුගේ අපි රුධිර පීඩනය අගයන් දෙකකින් තමයි දෙන්නේ. උදාහරණ වශයෙන් කියනවනම් අපි කිව්වොත් 120යි 80 කියනවා. සමහරවිට 100යි 70 කියනවා. 150යි 80 කියනවා. වගේ අගයන් දෙකකින් දෙන්නේ. එහම අගයන් දෙකකින් දෙන්නෙත් ඇයි කියලා පොඩ්ඩක් දැනගන්න එක හොඳයි. මොකද දැන් සමහරව ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා ප්‍රෙෂර් එක ගැන කියනකොට මේ ડોක්ටර් 100ට තිබ්බේ කියනවා. ඒක කිසි තේරුමක් නැහැ එතන ඒ කතාව. මොකද ඒක අවබෝධයෙන් තොරව කියන කතාවක්. තොර හැමතිස්සෙම හෘද වස්තුවේ පීඩනය අපි ගන්න අගයන් දෙකකින් ඇයි එහෙම ගන්න කියලා කිව්වොත් ඒකට හේතුව තමයි හෘද වස්තුව සංකෝචනය වෙනකොට, ඒ කියන්නේ රුධිරය පොම්ප කරනකොට හෘද වස්තුව ඇකිලෙනවා. ඇකිලිලා තමයි ප්‍රෙෂර් එකක් ගන්න. අන්න ඒ අගේ තමයි අන්න ඒ වෙලාවට එන අගේ තමයි අපි අර වැඩි අගයක් විදිහට දක්වන්නේ. ඒ වගේම හෘද වස්තුව ඉහිල් වෙනකොට අර ඇකිලිලා ඉහිල් වෙනකොට හෘද වස්තුව තුල තියෙන පීඩනය තමයි අනිත් අගේ අඩු අගේ. මේ හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ මේ රුධිර පීඩනය ගැන සඳහන් කරනවන මේ අගයන් දෙකෙන්ම සඳහන් කරන්න ඕනේ නැත්නම් ඒකේ තේරුමක් නැති වෙනවා. ඉතින් මේ රුධිර පීඩනය දෙන අගේ තමයි මේ රසදිය මිලිමීටර වලින් තමයි මේක දෙන්නේ. ඉතින් අපි අධික රුධිර පීඩනයක් තියෙනවා කියලා කියන්නේ කාට හරි මේක එක්තරා මට්ටමකට වැඩි වුණොත් ඒ එක්තරා මට්ටම තමයි මේ වැඩි අගේ. දැන් මම කලින් සඳහන් කරපු වැඩි පැත්ත 160 පැන්නොත් අඩු පැත්ත 90 පැන්නොත් අපි අන්න එතකොට කියනවා මේ රුධිර පීඩනය වැඩි පැත්තේ තියෙන්නේ කියලා. ඉතින් මේ රුධිර පීඩනය ටිකක් වැඩි වුණාට අපි කලබල වෙන්නේ නැහැ. එකපාරට බෙහෙත් පටන් ගන්නෙත් නැහැ. රුධිර පීඩනය පොඩ්ඩක් වැඩි වුණොත් අපි කියනවා මේ මාජින් එකට ඇවිල්ලා තිබුණොත්, ඒ කියන්නේ වැඩි පැත්තට වගේ ගිහිල්ලා තිබ්බොත් ගොඩක් වෙලාවට කරන්නේ අවස්ථා කීපයකදී නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද රුධිර පීඩනය තාවකාලිකව වැඩි වෙන හේතු තියෙනවා. අන්න ඒ වෙලාවක සමහර වෙලාවට අපි රුධිර පීඩනය බැලුවොත් නිරෝගී පුද්ගලයෙක් වුණත් සමහර විට රුධිර පීඩනය වැඩි වගේ පේන්න පුළුවන්. ඒතකොට අපි හැමතිස්සෙම පුද්ගලයෙක්ගේ රුධිර පීඩනය බලනකොට එයා ඉන්න තත්ත්වය බලන්න ඕනේ. එයා ස්ට්‍රෙස් එකක ඉන්න ඕන, ආතතියක ඉන්න ඕන, කලබලෙන් ඉන්න ඕන, දුවගෙන ඇවිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා ප්‍රෙෂර් බැලුවොත් උණ තියෙන වෙලාවක බැලුවොත් අන්න එතකොට රුධිර පීඩනය වැඩි යක එක තියෙන්න පුළුවන්. එතකොට එවැනි වෙලාවක අපි කොයිම් වෙලාවකවත් තීරණය කරන්නේ නැහැ මේ රුධිර පීඩනය වැඩි මේක බෙහෙත් දිකට අවශ්‍යයි කියන එක. එහෙම මෙයාට මේ අධි රුධිර පීඩනය තියෙන පුද්ගලයා කියලා ලේබල් එකක් ගහන්නේ නැහැ. ටිකක් වැඩි වුණොත් හැමතිස්සෙම අවස්ථා කීපයකදී පරීක්ෂා කරලා විශේෂම අවස්ථා තුනකදී බලලා තමයි ගොඩක් වෙලාවටම ලේබල් එක ගහන්නේ මෙයා අධික රුධිර පීඩනය තියෙන පුද්ගලයෙක් කියලා, රෝගියෙක් කියලා. එතකොට සාමාන්‍ය මට්ටමට වැඩිය ටිකක් වැඩි වුණාට කලබල වෙන්න ඕනේ. අපි කියනවා මයිල්ඩ් හයිපර්ටෙන්ෂන් කියලා. ඉතින් ඊට වැඩිය ටිකක් උඩට ගියොත් අපි කියනවා මොඩරේට් හයිපර්ටෙන්ෂන්. මේ හයිපර්ටෙන්ෂන් කියන්නේ අත වශයෙන්ම හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන එකට පාවිච්චි කරන මෙඩිකල් ටර්ම් එක, වෛද්‍ය විද්‍යාත්මක වචනේ හයිපර්ටෙන්ෂන්. ඉතින් මේ මොඩරේට් හයිපර්ටෙන්ෂන් මධ්‍යස්ථ විදිහට ප්‍රෙෂර් එක වැඩි නම් අත වශයෙන්ම අපිට රෝගියා කලින් ප්‍රෙෂර් එක තිබිච්ච ඉතිහාසයක් කියන්නේ නැත්නම් නැවතත් රෝගියාව තියලා පැත්තකින් නැවතත් බලලා ඒත් වැඩි නම් අන්න එතකොට අධික රුධිර පීඩනය දෙන බෙහෙත් පටන් ගන්න ඕනේ. මොඩරේට් හයිපර්ටෙන්ෂන්. ඒ වගේම තමයි දැන් රෝගියා එනවනම් අධික රුධිර පීඩනයකින්, රුධිර පීඩනය ඉතාම වැඩි මට්ටමකින් අන්න එතකොට රෝගියාට එවලෙම ක්ෂණිකව බෙහෙත් කරන්න පටන් ගන්න ඕනේ. මොකද රෝගියා අවදානමක ඉන්නේ රෝගියා, මොකද සංකූලතා එන්න පුළුවන්. අනේ එතකොට
ශනිකෝ බෙහෙත් පටන් ගන්නුනේ බොහෝ දුරට. උද්‍රපීඩනේ ඉතාම වැඩි මට්ටමක තිබ්බොත් එවැනි රෝගීන් වහාම රෝහල්ගත කරන්න ඕන, රෝහල්ගත කරලා තමයි බෙහෙත් කරන්න ඕනේ. එතකොට දැන් අධික උද්‍රපීඩනේ කොටස් තුනකට බෙදලා ගන්නවද? මයිල් හයිපර්ටෙන්ෂන්, මොඩරේට් හයිපර්ටෙන්ෂන්, සිවිය හයිපර්ටෙන්ෂන්. සිවිය හයිපර්ටෙන්ෂන් කියන්නේ ගොඩාක්ම වැඩි අධික උද්‍රපීඩනේ. ඉතින් දැන් රෝගීන් බෙහෙත් නවත්ත ගන්න උත්සාහ කරනවා නම් ගොඩක් වෙලාවට මේ රුධිරපීඩ අධික රුධිරපීඩන සම්බන්ධව ප්‍රතිකාර ගන්න උදවිය. මේක බොහෝ දුරටම කරන්න ඕනේ වෛද්‍ය උපදෙස් පරිදි. දැන් මම සඳහන් කළා අධිකෝම රුධිරපීඩනයේ තියෙන අය සහ මේ මධ්‍යස්ථ වශයෙන් තියෙන අය කොයි වෙලාවත් එකපාරට බෙහෙත් නවත්තන්න යන්න බෑ. ඒක වෛද්‍ය උපදෙස් පරිදි තමයි සිද්ධ කරන්න ඕනේ. හැබැයි මේ ඉතා සුළු වශයෙන් තියෙන අය අපි දැකලා තියෙනවා ඒත් වෛද්‍ය උපදෙස් පරිදි තමයි සිද්ධ කරන්න ඕනේ. එවැනි අයට සමහරට බෙහෙත් ටිකක් ගන්න ඕන වුණත් සමහර වෙලාවට බෙහෙත් නැතුවත් තමන්ගේ ඒ රුධිරපීඩනේ පාලනය කරගන්න පුළුවන් තමන්ගේ පැවැත්ම හදාගෙන. ඉතින් පැවැත්ම හදා ගන්නවා කියලා කියන්නේ අපි රුධිරපීඩනය කොහොමද පාලනය කරගන්නේ කියලා බැලුවොත් මේ ඖෂධ එක්කම තමන්ගේ පැවැත්ම ගොඩාක් දුරට කරන්න ඕනේ තමන්ගේ ආහාර. එහෙම නැත්නම් ඒ අරුණුකොට තමන්ගේ පැවතුම්. ඉතින් ආහාර අපි දන්නවා ගොඩක් රෝග වලට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා ආහාර. විශේෂයෙන් මම කතා කරලා දෙනවා අපේ වෙනත් වීඩියෝ එකක ලුණු නිසා ලෙඩ වෙන අපි කියලා. ඉතින් හයි සෝල්ට් විශේෂයෙන්ම වැඩිපුර ලුණු සහිත ආහාර භාවිතා කළොත් රුධිරපීඩනය නැති කෙනෙකුට වුණත් කාලයක් යනකොට රුධිරපීඩනය වැඩි වෙන්න පුළුවන්. එවැනි අය මේ ලුණු ප්‍රමාණය අඩු කළොත් ලුණු අඩු ආහාර භාවිතා කළොත් එහෙම නැත්නම් ලුණු වැඩි ආහාර භාවිතය අඩු කරොත් අන්න එවැනි අයට මේ රුධිරපීඩනය පාලනය වෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා ගොඩක්ම මේ අපේ රටේ වයසක උදවිය ගොඩක් වෙලාවට වයසක උදවිය මේ මස් කන්නේ මාළු කන්නේ ඒගොල්ලෝ හැබැයි කරවල භාවිතා කරනවා. කරවල ගොඩක් භාවිතා කරනවා වයසක උදවිය බැලුවොත්. ඉතින් කරවල ගත්තාම මේ කරවල වල තියෙන ලුණු ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතා සුළු ප්‍රමාණයකින් අපි ආහාරයට ගත්තත් සමහරට රුධිරපීඩනය වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි අපිට ඒක අත්දැකීම් තියෙනවා. අපි සමහර උදවිය ඉන්නවා මේ අධික රුධිරපීඩනය බෙහෙත් ගන්න උදවිය. හැබැයි බෙහෙත් දුන්නට රුධිරපීඩනය පාලනය වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ එයා ගන්න ආහාර මොනවද කියලා. සමහර උදවිය ඉන්නවා මේ හයි සෝල් තියෙන මේ පාන වර්ග ගන්නවා. හිතන් ඉන්න ඒවා ගොඩක් දුරට පෝෂ්‍යදායකයි කියලා. බලනකොට නැති ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉතින් එවැනි දේවල් පාලනය කරපුවම ගන්න රුධිරපීඩනේ පාලනය වෙලා. එතකොට එවැනි රෝගීන් නැත්ත වශයෙන්ම තමන්ගේ ආහාර හොඳට පාලනය කරගත්තොත් එක්ක ගන්න ඖෂධය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඖෂධය නැතුවම වුණත් ඉන්න පුළුවන් මේ සුළු වශයෙන් අධික රුධිරපීඩනේ තියෙන උදවිය. ඉතින් මම කලින් සඳහන් කළා ගොඩක් තදින් ප්‍රෙෂර් එක තියෙනවා නම් ඒක කොයිම වෙලාවකවත් තමන්ට තනියම කරගන්න බෑ. ඒ වගේම තමයි මේ අධික රුධිරපීඩනේ එන හේතු බැලුවොත් ඒක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. විශේෂම හේතුවක් ඇතුව එන අධික රුධිරපීඩනය, එහෙම නැත්නම් හේතුවක් රහිතව එන අධික රුධිරපීඩනය. අපි දකින රෝගීන්ගේ විශේෂම සායන රෝගීන් අපි වැඩිපුර දකින්නේ හේතුවක් නැතිව එන අධික රුධිරපීඩනය. ඉතින් හේතුවක් ඇතිව එන එකක් නම් අපිට විශේෂයෙන්ම ඒ හේතුවට බෙහෙත් කළාම රුධිරපීඩනය පාලනය කරගන්න පුළුවන්. ඒකට හේතු වශයෙන් දක්වනවා නම් මේ අධික රුධිරපීඩනය එන්න පුළුවන් හේතු තමයි විශේෂයෙන්ම වකුගඩු වල ප්‍රශ්න. වගොල්වල ආබාධ තියෙන උදවියගේ අන්න එතකොට රුධිරපීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ හෝමෝන්ස් අන්තරාසර්ග පද්ධතියේ ප්‍රශ්න තියෙන අය අන්න එතකොටත් රුධිරපීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ කොලෙස්ටරෝල් කියන தත්ත්වය අහිතකර කොලෙස්ටරෝල් ගොඩක් වැඩි වෙලා තිබ්බොත් රුධිරපීඩනය වැඩි පැත්තට යන්න පුළුවන්. ඒ වගේම ඩයබටිස් මේ දියවැඩියාව තියෙන රෝගීන්ගෙත් කාලයක් ගත වෙනකොට මේ අධික රුධිරපීඩනය එන්න පුළුවන්. ඉතින් එවැනි හේතු වලට බෙහෙත් කරනකොට ගොඩක් අයගේ රුධිරපීඩනේ පාලනය වෙනවා. පාලනය වුණාට පස්සේ ඖෂධ ඉතරම්ම අත්‍යවශ්‍ය වෙන්නේ ටික දිනකට හැර. එතකොට හේතුවක් නැතුව එන එකේදී බැලුවොත් අපිට විශේෂ හේතුවක් හොයාගන්න බෑ පරීක්ෂණ සිද්ධ කළාට රෝගියාගේ. නමුත් රුධිරපීඩනය තියෙනවා. එතකොට රුධිරපීඩනේ බෙහෙත් ගන්න වෙනවා. එවැනි රෝගීන් තමයි වැඩිපුර අපි සායනවල දකින්නේ. ඉතින් මේ ප්‍රෙෂර් එක වුණත් දියවැඩියා වුණත් මේ කොලෙස්ටරෝල් වුණත් මේ නිදහඟත රෝග ගත්තාම ගොඩක් රෝගීන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ ජීවිත කාලෙම මේ බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා කියන එක.
එකක් තමයි ගොඩක් රෝගීන් සායන වලට යන්න කැමති නැහැ. සායන වලට ගියත් දෙන බෙහෙත් ප්‍රමාණය එක්ක වැඩි කියනවා. ඉතින් මම බොන්න බෑ කියලා ඇවිල්ලා මැස්විලි නගනවා. ඉතින් සමහර පෞද්ගලික අංශයෙන් උනත් බෙහෙත් ගන්න උදවිය ඊළඟ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට යන වියදම. ගොඩක් වෙලාවට වියදම නිසා සමහරට මේ ඖෂධ ප්‍රමාණය තමම අඩු කරගන්න වෙලාවල් තියෙනවා. එළිය තියෙන ප්‍රමාණය ගන්නෑ බොහෝ දුරට. ඉතින් අපි දන්නවා මේ ගොඩක්ම මේ රුධිර පීඩනය තියෙන අධික රුධිර පීඩනය තියෙන අය මේ ඒරෝබික් එක්සර්සයිසස් කියන ව්‍යායාම කරාම මේ රුධිර නාල විස්තරණය වෙලා ඇඟේ තියෙන මේ වැහිලා තියෙන රුධිර නාලත් ඕපන් වෙලා හොඳට ඔක්සිජන් එම ගිහිල්ලා මේ ඇඟේ තියෙන රුධිර පීඩනය අඩු වෙන්න හේතු වෙනවා. මම සඳහන් කරන්නේ ඒරෝබික් එක්සර්සයිසස් අපි සඳහන් කරලා තියෙනවා මේ අපේ ව්‍යායාම සම්බන්ධව බර අඩු කරගන්න වීඩියෝ එකේ මේ සම්බන්ධව. ඒ වගේම මේ හෙවි එක්සර්සයිසස් අධිකව ඇඟට මහන්සියක් දැනෙන ව්‍යායාම ගත්තොත් ඒක සිරුරට අහිතකරයි. ඒරෝබික් එක්සර්සයිසස් තමයි කරන්න ඕනේ. ඒරෝබික් එක්සර්සයිසස් කරොත් ගොඩක් වෙලාවට රුධිර පීඩනය පහළ යන්න හේතු වෙනවා. අධිකව මහන්සි වෙන දේවල් කරොත් ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්නේ රුධිර පීඩනය ඉහළ යනවා. ඉතින් කවුරුහරි හිතනවා නම් මේ ඖෂධ ප්‍රමාණය අඩු කරගන්න ඕනේ කියලා, එහෙම නැත්නම් නවත්ත ගන්න ඕනේ කියලා තමන්ගේ ඔන්නේ ආහාර පාලනය හදාගෙන ව්‍යායාම පැත්තත් හදාගෙන අන්න ඊට පස්සේ මේක උත්සාහ කරනවා නම් ගොඩාක් දුරට සාර්ථක වෙන ඖෂධ නවත්වා ගැනීමේ කතාව. ඉතින් විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාරත් කරන වෛද්‍යවරයෙක් විදිහට මට හොඳ අත්දැකීම් තියෙනවා. මේ සංකලනයේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර දෙක එකට ප්‍රතිකාර කිරීම මගින් රෝගීන් ගන්න ඖෂධ ප්‍රමාණය විශේෂයෙන්ම බටහිර ඖෂධ ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා රෝගීන්ට. මේක කොලෙස්ටරෝල් සම්බන්ධව, එහෙම නැත්නම් දියවැඩියාව සම්බන්ධව, එහෙම නැත්නම් අතුරු පීඩනය සම්බන්ධව මේ රෝග තුන සම්බන්ධයෙන්ම ගොඩක්ම සාර්ථක කරන්න පුළුවන් වෙලා තියෙනවා. රෝගීන්ගේ ඖෂධ ප්‍රමාණය අඩු කරලා තියෙනවා මේ බටහිර ඖෂධ ප්‍රමාණය අර දේශීය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ කිරීම මගින්. දියවැඩියා වුණා සුළු තත්ත්වෙන් තියෙනකොට අතවශ්‍යෙන්ම මම සිත කරන්නේ හුඟක් වෙලාවට මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාරයක් තමයි ලබා දෙන්නේ. හැබැයි ගොඩක් වැඩි නම් සීනි ප්‍රමාණය දේශීය වෛද්‍ය ප්‍රතිකාර හරියන්නේ නැහැ. ඒක මම පැහැදිලි කරලා තියෙනවා මගේ වෙනත් වීඩියෝස් වල, ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට අධික රුධිර පීඩනය ගත්තාම දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල අධික රුධිර පීඩනයට ලොකු ප්‍රතිකාර දක්වලා නැහැ. ඖෂධ වර්ග කීපයක් තියෙන බොහොම සුළු ප්‍රමාණයක් ඖෂධ වර්ග 4-5ක් පමණ තමයි තියෙන්නේ. නමුත් එම ඖෂධ භාවිතා කරනකොට තදබල ප්‍රෙෂර් එක, ඒ කියන්නේ අර මොඩරේට් හයිපර්ටෙන්ෂන්, ඉතින් එහාට ගිය මේ සිවි හයිපර්ටෙන්ෂන්, ඒ දෙක අඩු කරන්න බැහැ කියන එක තමයි මගේ අත්දැකීම. නමුත් සුළු වශයෙන් තියෙන අපි කියන මයිල්ඩ් හයිපර්ටෙන්ෂන්, සුළු වශයෙන් තියෙන අධික රුධිර පීඩනය අර දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කරන්න පුළුවන්. ඒක දීර්ඝකාලීනව ඒ බෙහෙත් කිරීම මගින් අත්දැකීමක් තියෙනවා ඒ සම්බන්ධව. දැන් අධික රුධිර පීඩනයේ බෙහෙත් කරනකොට ඒකට ප්‍රතිකාර නොයෙකුත් ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ තියෙන රුධිරයේ තියෙන ප්‍රෙෂර් එකේ අඩු වැඩිකම මත. එතකොට ඒකට භාවිතා කරන ඖෂධ තියෙනවා, ඖෂධ වර්ග රාශියක් තියෙනවා මේ රුධිර පීඩනය අඩු කරන්න. එතකොට සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරු බලනවා ඉස්සෙල්ලා ඖෂධයක් දීලා බලන එකක්. ඒකට පාලනය මදි නම් ඊළඟට තව ඖෂධයක් දෙනවා. ඒකට පාලනය මදි නම් තවත් ඖෂධයක් දෙනවා. ඔය වගේ ඖෂධ වර්ග 1ක් 2ක් 3ක් වගේ අපි කියන සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා. කම්බිනේෂන් එකක් කම්බයින් කරලා තමයි ලබා දෙන්නේ. එතකොට ඖෂධ වර්ග 3ක් භාවිතා කරනවා නම් ඒ ඖෂධ වර්ග 3ේ ක්‍රියාකාරීත්වය ක්‍රම 3කට සිද්ධ වෙන්නේ. එකම ක්‍රියාකාරීත්වය නොවේ තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි බටහිර වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම ලබලා දෙන්නේ රෝගියාට රුධිර පීඩනය අඩු කරන්න. අපි හිතමු ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කරන රෝගියෙක් ඖෂධ 3ක් භාවිතා කරනවා නම් රුධිර පීඩනය අඩු කරන්න අන්න තමන්ගේ පැවැත්ම මගින් ආහාර පාලනය මගින් අන්න පුළුවන් ඖෂධ වර්ග 3-2ක් කරන්න. එහෙම නැත්නම් අර දේශීය වෛද්‍ය ප්‍රතිකාරය සම්බන්ධ කිරීම මගින්. එහෙම ඖෂධ වර්ග 2කට අඩු කරනවා නම් මේක හොඳට මොනිටර් කරන්න ඕනේ. මොනිටර් කරනවා කියන්නේ අපි නිරතුරුවම බලන්න ඕනේ මේ දීර්ඝකාලීනව බෙහෙත් ගන්න කෙනෙක් බෙහෙත් අඩු කරන්න යනවා නම් සැරින් සැරේ ප්‍රෙෂර් චෙක් කරලා බලන්න ඕනේ මේක වෙනස් වෙනවද කියලා. ඉතින් අද කාලේ රෝගීන්ට ඒක පහසුවක් වෙලා තියෙනවා. මොකද රුධිර පීඩනය බලන
උපකරණත් දැන් ලාබෙට ගණ්ඩක් තියෙනවා ෆාමසි වල තියෙනවා තමන්ටම කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ප්‍රෙෂර් මීටර් එකකින් කොහොමද ප්‍රෙෂර් බලන්නේ හරියට කියන එක අපි වීඩියෝ එකේ සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා එතකොට ඖෂධ වර්ග දෙකක් ගන්න කෙනා ඖෂධ අඩු කරනවා නම් එකකට අඩු කරලා බලන්න ඕනේ කොහොමද ප්‍රෙෂර් එක බහින්නේ කියලා එහෙම නැත්නම් වැඩි වෙන්නේ කියලා ඖෂධ එකක් ගන්න කෙනාට අපි එකපාර ඖෂධය සම්පූර්ණයෙන් නවත්තන්න බෑ උගක් වෙලාවට සිද්ධ කරන්නේ මිලිග්‍රෑම් ප්‍රමාණය 50ක් ගන්නවා නම් අපිට පුළුවන් 25ක් කරලා බලන්න එහෙම නැත්නම් දවසට දෙපාරක් ගන්නවා නම් ඖෂධය අපිට පුළුවන් දවසට එකපාරක් ලබා දෙන්න ඕන වගේ ක්‍රමයකට තමයි ඖෂධ වර්ග අඩු කරන්නේ එකපාරක් නවත්තන්න යන්නේ හැබැයි රෝගීන් කරන්නේ මොකද්ද ප්‍රෙෂර් එක පාලනය වෙච්ච ගමන්ම එයා හිතනවා දැන් හරි උදුරු පින්නේ පාලනය වෙලා තියෙන දැන් මොකවත් බෙහෙත් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා එහෙම කරන්න බෑ Tamanට කරගන්න බෑ මේක ඖෂධ වර්ග අඩු කරනවා නම් පැහැදිලිවම හොඳ අධීක්ෂණයක් යටතේ තමයි සිද්ධ වෙන්න ඕනේ ඉතින් කොයි අම්මලේකවත් මේ ප්‍රතිකාරය පටන් ගත්ත ගමන් රෝගියා මේ කලබලයටපත් වෙන්න අවශ්‍ය නැහැ මේ දීර්ඝකාලීනව ඖෂධය ගන්න සිද්ධ වෙයි කියලා ඒ වෛද්‍ය උපදෙස් පරිදි තමයි කරගෙන යන්න ඕනේ ඉතින් අධික රුධිර පීඩනය පාලනය නුනොත් වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියන එක ගොඩක් අය දන්නවා කතම හෘදේ වස්තුවේ ප්‍රශ්නයි තියෙනවා හાર્ට් ඇටෑක් එකක් හැදෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔළුවේ නහරයක් පුපුරන්න පුළුවන් අංශභාග රෝගී තත්ත්වයක් එන්න පුළුවන් කාලයක් ගත වුණොත් අධික රුධිර පීඩනය තිබුණොත් වකුගඩු සවුත් වෙන්න පුළුවන් වකුගඩු නරක් වෙන්න පුළුවන් ඉතින් ඔවැනි ප්‍රශ්න තියෙනවා ඒක හින්දා අධික රුධිර පීඩනය කියන එක ආවට ගියාට මේ නොසලකිල්ලෙන් කළ යුතු දෙයක් නෙමෙයි හරියට සිද්ධ කරන්න ඕන දෙයක් ප්‍රතිකාර කරනකොට මේ රෝගීන් මේ සම්බන්ධව හොඳට හිතට ගන්න ඕනේ මොකද අපි දැකලා තියෙනවා සමහර රෝගී හිතුමනාපට ඖෂධ නවත්තලා ওই කියන සංකූලතා ඇවිල්ලා ජීවිත කාලෙම විඳවන්න වෙනවා. සමාජයට මරණේ පව සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඖෂධ ගන්නකොට එකපාරට නවත්තන්න යන්න හොඳ නැහැ කොහොමත්. ක්‍රමානුකූලව මේ ඖෂධ නවත්ත ගන්න පුළුවන්ද කියලා බලන එක හොඳයි. ඉතින් මේක හැම වෛද්‍යවරයලාවම කරගන්නත් බෑ. දැන් සමහර වෛද්‍යවරුන්ට මේක දිගට කරගන්න ගොඩක් වෙලාවට අමාරුයි. අපි හිතමු විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නෝ බෙහෙත් කරන. ඉතින් රෝගීන්ට මේව විස්තර කර කර ඔක්කොම කරන්න වෙලාවක් නැහැ ඒගොල්ලන්ට. හුඟක් වෙලාවට මේක සිද්ධ කරන්න පුළුවන් පවුලේ වෛද්‍යවරයාට අපි කියනවා ෆැමිලි ෆිසිෂියන්. එහෙම නැත්නම් ෆැමිලි ડોක්ටර්. අන්න එයාට තමයි මේක කරන්න පුළුවන් මේ ඖෂධ අඩු වැඩි කරන එක මොනිටර් කරන එක. මොකද එතනින් උඩ ඉන්න වෛද්‍යරුන්ට කාල වේලාව අඩුයි ගොඩක් වෙලාවට රෝගී සම්බන්ධව වැඩි කාලයක් ගන්න බෑ. ඉතින් අධික රුධිර පීඩනයේ බෙහෙත් ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන්. සමහරුන් නවත්තන්නත් පුළුවන් ඒක සැලකිල්ලෙන් කළ යුතු කාරණයක් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේ පැති කීපයක් මේ සම්බන්ධයෙන් බලන්න ඕනේ ඉතින් අදත් මම සමගන්නව අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය චැනල් එකේ සුබ දවසක් ඔබ සිරු දෙනාට නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමඟ